පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂම්කයා විශ්වාසනීය දැක්ම. පක්ෂය ඇතුලේ තාමත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමුන්නාන්සේලා දන්නවා. පක්ෂයේ නායකත්වය ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඉදිරි මැතිවරණයට යෑමේදී කොහොමද පක්ෂය යන්නේ කියන එක ගැන තාම ප්‍රශ්නයක් තියෙනවා. එක්සත් ජාතික පාක්ෂිකයන්ට වෙච්ච අසාධාරණ ගැන අපි දන්නවා. පක්ෂයේ ප්‍රබලයින්ට තමුන්නාන්සේලා අමතක වෙලා තියෙනවා. ඒකන්ද තමයි පක්ෂිය අද මෙතනට වැටලා තියෙන්නේ. ඒක මං හැමතැනම කියනවා. ඒවා කතා කරලා තමයි මට දැනටම කෘත්‍ය අධිකාරී මණ්ඩලෙ මම දොට්ට දැම්මා. සමහර අය කියනකොට ගෝඨාභයත් එක්ක ආණ්ඩු හදනවා කියලා මට නිකන් හිතෙනවා බෙල්ලකට දාගන්න. අපි කොහොමද මේ වගේ මිනිසුත් එක්ක දේශපාලනය කරන්න කියන්නේ? ඒ වගේ නිවට මානසිකත්වයකින් දේශපාලනය කරන්න වට බෑ. ගෝඨාභය සහ පොහොට්ටු යන ගමන වෙනම ගමනක්. අතීතයේත් අපි මදු සමයන් ගත කරා රොපොළොන්නරුවෙන් ගෙන්නගත්ත හිටන් මුදියන් සෙත් එක්ක ඒක කරලා ඉවරලා අපි හොඳ පාඩමක් ඉගෙන ගත්තා. ඒ පාඩම සමහරුන්ට දැනටම මතක වෙලා. ගෝඨාභයත් එක්ක ගමනක් යන්න ඕන කෙනෙක් ඉන්නවනේ එක්සත් ජාතික පක්ෂේ. කෙලින්ම ගිහිල්ලා පොහොට්ටු සමාජිකත්වයක් අරගෙන එයත් එක්ක යන්නේ එකයි තියෙන්නේ. මේ මැතිවරණයේ ප්‍රතිඵලය කොහොම ගියත් 2025 එනකොට අපි අනිවාර්යයෙන්ම තනියම අපේ ආණ්ඩුවක් අපේ ජනාධිපති කෙනෙක් ඒ දැනට මේ රට ගෙනියන්න ඕන. breaking.lk